මහේෂ් වද ශංකර්. ඔයාගේ විස්තර මොනවද අනේ මේ දවස්වල? රුහිරේ ගැන අපි කතා කරමු. ඊට අමතරව විස්තර මොනවද? සහ රුහිරේ ගැන කතා කරලා පටන් ගන්න පුළුවන්. ඔයාගේ ඔයා කරන්න ඕන කියන්නේ මොනේ? ඔයා කැමති දෙයක් කරන්න. රුහිරේ ගැන කතා කරනකොට මේ චිත්‍රපටිය මට ඉතාමත්ම විශේෂයි. බලන අයට විශේෂත්වයක් කියන්නේ වෙනසක් පෙනේ. ඉතින් ඇත්තටම මම විතරක් කෙලුණිත් ඒකේ රඟපෑවා. ඉතින් ඒක හින්දා ඇත්තටම කිව්වත් එහෙම උදාර පල්ලියගුරු මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ඉසුරු මට කතා කරේ ඒ චිත්‍රපටියට ඉසුරු තමයි. ඉතින් එතකොට මට කිව්ව දේ තමයි පබෝදක්කා. එතකොට රොෂාන් රණන ඉන්නවා කිව්ව ගමන් ආය මට කොහොමත් මේ ශේෂ්ත්‍රයට ආව දවසට චාන්ස් එකක් හම්බුණා පබෝදක්කත් එක්ක වැඩ කරන්න. නමුත් ඒක කොහොම හරි හිමි වුණා. ඉතින් ඒ හීනයත් සැබෑ වුණා. මොකද ඇත්තටම කියලා නම් හරිම වැඩ කරන්න ලේසි. දන්න දෙයක් අපිට අහගන්න පුළුවන්. අනික මෙයාව දැක්කහම දැන් ඒ කියන්නේ ඒක අපි හැමෝම ඒ කියන්නේ සීනිය එහෙම වඩා රෝහිරේ කියන එක හොල්මංගතියද පේන්නේ නැත්නම් ගින්දරි කියන යකෙක් ඒක තමයි මම ඔයාලට කියන්න ගියේ. ඊයේ මගෙන් රොෂානායි අපි කට්ටිය වාඩිලන්න විශ්ව මගෙන් මේ පබෝද ගින්දරි ඇයි ඒ වගේ වදින්නේ මම ආගිසරේ නාන්නේ නෑ ඒක හොඳටම කරනවා හරි ගොඩක් දේවල්